ආයිපුවන් සුබු දැසනක් අද අපි කතා කරන්නට යන මාතෘකාව පිළිබඳව මතක් කළොතින් වසර 100කටත් වඩා පැරණි නීතියක් ගැනයි අද කතා කරන්නේ මම හිතන්නේ විවිධ මාධ්‍යන් ඔස්සේ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වගේම විවිධ රූපවාහිනි ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් මේ මාතෘකාව පිළිබඳ කතා කරනවා නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම මත විශේෂයෙන් අපි දන්නවා අපෙත් සමග මේ වෙලාවේදී සම්බන්ධ වෙලා සිටින කාන්තාවන් ගෘහණියන්ගේ ඉල්ලීම මතම අපි මේ නීතිය පිළිබඳ කතා කරන්නට හිතුවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ නඩත්තු නීතිය සම්බන්ධයෙන්. ඉතින් මේ පිළිබඳව කතා කරන්නට අපේ මැදිරියට පැමිණලා තිබෙනවා නීතිඥ ශාන්ත නිරියල මහතා. අපි ඔබතුමාව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ආයිබෝන් ඔබතුමන්ට. හොඳයි. නීතිතුමනි මම දැනගන්නට කැමති මේ නඩත්තු නීතිය සම්බන්ධයෙන් කතා කරද්දී බොහෝ වෙලාවට අධිකරණ වලට යන්නේ අපේ කාන්තාවන්. ඇත්තරම කාන්තාවන්ට විතරද මේ නඩත්තු නීතිය යටතේ ප්‍රතිපාදන තිබෙන නඩත්තු ඉල්ලන්න පුළුවන් කාන්තාවන්ට පමණයිද? දැන්ට පවතින නීතිය අනුව ස්වාමි පුරුෂයාටත් භාර්යාවගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. මේ නීතිත්වයන් පෙරතිබිජි නීතිත්වයන් වෙනස් වෙලා තිබෙන්නේ. එනිසා ස්වාමි පුරුෂයාට භාර්යාවකින් ඉල්ලන්න පුළුවන් භාර්යාවට ස්වාමි පුරුෂයන් ඉල්ලන්නත් පුළුවන් ඒයට ප්‍රමාණවත් ආදායමක් තියෙනවා නම් ඒ කියන්නේ ස්වාමි පුරුෂයාගෙන් භාර්යාවට කියන්නේ සාමාන්‍ය කලත්‍රයට තමයි කලත්‍රයට ඉල්ලන්න පුළුවන් එතකොට මේ නඩත්තු නීතිය කොහොමද දරුවන් සම්බන්ධයෙන් කතා බහ කරන්නේ දරුවන් සම්බන්ධයෙන් නඩත්තු නීතියේ අර්ථ නිරූපණය කරලා තිබෙනවා දරුවෝ කියන අය අවුරුදු 18 අඩු අය වශයෙන් සලකන්න ඕන කියලා නඩත්තු පන්ති සඳහන් කරලා තිබෙනවා එතකොට දරුවෝ විවාහයෙන් උපන් දරුවෝ වෙන්න පුළුවන් විවාහයක් නොමැතිව උපන් දරුවෝ වෙන්න පුළුවන් එතකොට දරුවන්ගේ පීර්තුත්වය පිළිබඳව සැහැමිටපත් වුණාට පස්සේ තමයි ඒ වගේ අයට නඩත්තු මුදලක් ගෙවීම සඳහා අධිකරණයක් විසින් නියම කරනු ලබන්නේ හොඳයි දැන් සමහර වෙලාවට නීතිඥතුමනි අපි දන්නවා දරුවන් සමහර වෙලාවට ඉන්නේ තාත්තත් එක්ක අම්මා දාලා ගිහිල්ලා ඒ තාත්තට රැකියාවට යා ගන්න විදිහක් නැහැ ඔහුට එදිනෙදා ජීවනෝපාය කරගෙන යන්න විදිහක් නැහැ මේ දරුවෝ ඉන්න නිසා එවැනි අවස්ථාවකට දරුවන්ට පුළුවන්ද අම්මකෙන් නඩත්තු ඉල්ලන්න හැකියාවක් තිබුණා නඩත්තු පනතේම තිබෙනවා දරුවන් සම්බන්ධයෙන් නඩත්තු ඉල්ලීම සිද්ධ කරනකොට දරුවන්ට පුළුවන් අම්මයි තාත්තයි දෙන්නම වගේ උත්තර කරුව කරලා ඒ නඩත්තු ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්න. යම් කිසි විදිහකින් දරුවෙක් ඉදිරිපත් කරලා තිබෙන්නේ තමන්ගේ නඩත්තු ඉල්ලුම් පත්‍රයේ අගෞත්‍රකාරයා විදිහට පියා පමණක් නම් මවත් ඒකට ඇතුල් කර හැකි බව පන්ති සඳහන් කරලා තිබෙනවා ඒක අධිකරණයේ අධිකරණයටත් පුළුවන් ඒක ඒ පාර්ශ්වය ඇතුළත් කරන්න කියලා නියෝගය කරන්න. ඔව්. දැන් නඩත්තු දරුවා නඩත්තු කිරීම මවගේ සහ පියාගේ යන දෙදෙනාගේම කාර්යභාරය. තාත්තගේවත් අම්මගේවත් වගේ දෙන්න දෙදෙනාම සමසමව දරුවන්ට. ඔව්. ඒ වගේම තමයි දැන් දරුවා කියන වයස් සීමාව 18 ලෙස නිර්ණය කරලා තියෙනවා. එක එක පනත්වල වෙනස් වෙනවා. නඩත්තු පනතේ තිබෙන ආකාරයට වයස අවුරුදු 18යි. නමුත් අපි දන්නවා දැන් අපේ ලංකාවේ තිබෙන අධ්‍යාපන ක්‍රමය අනුව උසස් පෙළ දරුවන් අවුරුදු 19 වෙනකලුත් ඉගෙන ගන්නවා. සමහර වෙලාවට ඔවුන් විශ්වවිද්‍යාලවලට ගියාමත් අවශ්‍ය කරන මුදල් හොයාගන්න විදිහක් නැහැ. එතකොට මේ දරුවන්ට යම්කිසි නඩත්තු මුදලක් ලබා ගන්න බැයිද මේ පනත අනුව? පන්ති සඳහන් කළා තිබෙන්නේ ගෞරව විශේෂයෙන්ම තමාට තාමාව නඩත්තු කරගන්න නොහැකි කියන කාරණාව සඳහන් කළා තිබෙනවා. එතකොට ප්‍රමාණවත් ආදායමක් කාට හරි තිබෙනවා නම් නඩත්තු ඉල්ලීමේ හැකියාවක් නැහැ. ගොඩක් වෙලාවට ඔබ කිව්ව කාරණාවදී ළමයි උසස් අධ්‍යාපන අධාරණවා කියන්නේ ඒ ළමයින්ට රැකියාව කළා මුදල් උපයා ගැනීම හැකියාවක් අවස්ථාවක් ගොඩක් වෙලාවට අපේ වගේ රටවල අඩුයි. නමුත් විදේශ රටවල නම් එහෙම හැකියාවක් ළමයින්ට ලබා දීලා තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම අවස්ථාවක් අඩුයි. උසස් අධ්‍යාපනය ලබනවා නම් ඒ ළමයට නඩත්තු ලබා ගැනීම හැකියාවක් තිබෙනවා තමන්ගේ කාලය දෙමාපියන්ගෙන් තාත්තියාගෙන් හොඳ. ඔව් දැන් අපි උසාවිවල දකිනවා අධිකරණවල කාන්තාවන් විසින් ඒ කියන්නේ බිරින්දෑවරු තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් නඩත්තු ඉල්ලලා දරුවාට සහ තමන්ට නඩු පැවරීම සිදු කරනවා. දැන් මේ අම්මගෙන් තාත්තගෙන් රැකවරණයක් නැති මේ දරුවෙකුට ඒ දරුවා කොහොමද අධිකරණයට ගින් දැන් පුංචි දරුවන්ට තේරෙන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට අපි කියමුකෝ 14 15 16 දරුවන්ට තේරෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට තේරෙන්නේ නැහැ කොහොමද අධිකරණයට ඉස්සරහට ගින් පිළිසන්නක් ලබා ගන්න කියලා. එවැනි අවස්ථාවක දරුවෙක් වෙනුවෙන් නඩු පවරන්න පුළුවන් කාටද? කාට හරි දරුවා වෙනුවෙන් වැඩිහිටියෙකුට එහෙම නැත්නම් භාරකාරයෙකුට ඒ ඉල්ලීම කරන්න පුළුවන්. ඒක උමනා කිසියම් හෝ පුද්ගලයෙකුට පුළුවන් ඕම් වෙනුවෙන් ඉල්ලීම කරන්න පුළුවන්. හොඳයි.
දැන් ඔබට සමහර වෙලාවට ඔබේ ප්‍රදේශයේ එවැනි දෙයක් සම්බන්ධ දැනුවත් වී දන්නවනම් එමේ දරුවෙක්ට නඩත් මුදලක් ආය විය යුතුයි අම්මා තාත්තා සලකන්නේ නැහැ ආච්චි සිය ළඟ ඉන්නේ ආච්චි සියට තේරෙන්නේ නැහැ උසාවියට යන්න ඔබට පුළුවන් ඒ සම්බන්ධයෙන් පුරවැසියෙක් විදිහට වගකීමක් තිබෙනවා අදාළ ස්ථාන දැනුවත් කරන්න ඔව් ඒ වගේම නීතිතුමනි දැන් මේ නඩත්තු නීතියේදී අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට දැන් වයස අවුරුදු 18 වෙනකල් තාත්තලා හරි විශේෂයෙන් පියවරුන්නේ මේ වගඋත්තරකාරයෝ වෙන්නේ ස්වාම පුරුෂයා වගඋත්තරකාරයෝ වෙන්නේ 18 වෙනකල් හරියට මාසිකවම ගෙවාගෙන ඇවිල්ලා දරුවාගේ 18 සම්පූර්ණ වෙච්ච ගමන්ම නවත්තනවා නමුත් දැන් ඒ ඉන්පස්සේ ඔහු නඩත්තු මුදල් ගෙවන උසාවියට පැමිණෙන්නේ නැහැ සමහර වෙලාවට බැංකු ගත කිරීම කරන නිසා උසාවියේ නඩුව කතා වෙන්නේ නැහැනේ එවැනි අවස්ථාවක කොහොමද නැවත තමන්ට ඒ දරුවාට නඩත්තු මුදල් අවශ්‍යයි ඔහු ඉගෙන ගන්නවා කියලා මේ නැවත ඒ තාත්තගේ නඩත්තු මුදල් අය කරගන්නේ මොකද බැංකුවට නඩත්තු මුදල් යොදනවා නම් ඒ නඩුව උසාවියේ කතා වෙන්නේත් නැහැනේ බහා තබලා තියෙන පුළුවන් එවැනි අවස්ථාවක මොකද්ද කරන්න පුළුවන් යම් කිසි අවස්ථාවකදී දැන් නඩත්තු ගෙවීම දැන් අධිකරණය මගින් නියම කරනවා යම් කිසි නඩත්තු මුදලක් මාසික ගෙවන්න කියලා එතකොට ඒ නඩත්තු මුදල මාසිකව යම් කිසි ගිණුමකට බැර කරන්න කියලා නියම නියෝගයක් කරලා නඩුව පසක තබනවා ඒ කාලය තුල නඩත්තු ගෙවීම සිද්ධ කරන්නේ නැත්නම් වග උත්තරකරු මෝස්මක් මාර්ගයෙන් අධිකරණයට ඒ නඩුව නැවතුවක් හැඳවලා ඉල්ලීමක් කරන්න පුළුවන් ඒ නඩත්තු ගෙවීම පැහැර හරිනවා ඒ අදාළ පුද්ගලයා එම නිසා ඔහුට නොටිසියක් නිකුත් කරන්න කියලා උසාවියට එන්න කියලා මේ සම්බන්ධයෙන් නැවත සලකා බැලීම සඳහා හොඳයි ඒ වගේම තමයි දැන් අපි දරුවෝ ගැන කතා කරද්දී අධ්‍යාපනය ලැබන දරුවන් ගැන කතා කරා සමහර විට සිටින්න පුළුවන් දීර්ඝකාලීන සහ සදාකාලික රෝගී තත්ත්වයන් වල සිටින දරුවෝ එවැනි දරුවන්ටත් අපි මේ නඩත්තු පනත යටතේ ප්‍රතිපාදන සලසලා දීලා තියෙනවද විශේෂයෙන්ම දැන් තමාන නඩත්තු කරන හැකියාවක් නැහැ කියන කාරණාවම තමයි එතනට අදාළ වෙනවා මොකද තමාන නඩත්තු කරන්න බැරි නම් ਉਹ නඩත්තු කිරීමේ වගකීම දෙමාපියන්ට දෙපෙනවා දැන් තමාට තමාව නඩත්තු කරගන්න බැහැ කියන කාරණේදී දැන් අපි ස්වාමි පුරුෂයා සහ බිරිඳ වෙන් වෙලා ඉන්නේ බිරිඳ සමග තමයි දරුවෝ ඉන්නේ. එතකොට මේ කිසිම ලෙඩ රෝගයක්වත් නැති ඒ වගේම රැකියාවට යන්න පුළුවන්කම තියෙන බිරිඳවරුන්ට නඩත්තු ඉල්ලන්න පුළුවන්ද? ලෙඩ රෝගයක් නැත්තම් තමන් රැකියාවක් කරන්න හැකියාවක් තියාගෙන රැකියාවක් නොකර නඩත්තු ඉල්ලීම නෙමෙයි අදහස් වෙන්නේ. ඒක සමහර වෙලාවට නඩත්තු ඉල්ලීම සිදු කරන්න අවස්ථාවක් කරගන්න අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ තමන් රැකියාවක් නොකර ඉන්නවා නඩත්තුවක් නඩත්තු නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට එවැනි අවස්ථාවල් වලද නඩු විමසීම සඳහා නියම කිරීම සිද්ධ වෙනවා. මොකද ඒ ඇයට රැකියාව කරන්න බැරි තත්ත්වයක් තිබෙනවද නැත්නම් රැකියාව කරන්න පුළුවන්කම තියාගෙන හිතාමතා රැකියාවක් නොකර ඉන්නවද කියන කාරණාව ගැන සොයා බැලීමක් සිදු කරන්න පුළුවන් ඒ විමසීම තුලින්. මොකද තමන්ට තමාව නඩත්තු කරගන්න පුළුවන් නම් නඩත්තු ඉල්ලීමේ හැකියාවක් අපේ නීතියේ නඩත්තු නීතිය අනුව නැහැ. නඩත්තුීමේ හැකියාවක් නැහැ. ඔව් සමහර වෙලාවට ඒ ඉල්ලුම් කාර්යයට රැකියාවට යන්නට බැරි වෙලා තියෙන කුඩා දරුවා බලා ගැනීමේ ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල අධිකරණයේ සොයාබලන මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඉල්ලුම් කාර්යය කියනවා නම් මට රැකියාව කරන්න බැරි මගේ කුඩා දරුවන් බලා ගන්න අවශ්‍යම නැත්නම් ලෙඩ රෝග වලින් පෙළෙන දරුවෙක් ඉන්න පුළුවන් එයාට අම්මගේ අවධානය පැය 24ම අවශ්‍ය වෙන්න පුළුවන් ඒ වැනි අවස්ථාවක් තියෙනවා ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා සාක්ෂි මත අධිකරණය සරකා බලනවා සුදුසු නඩත්තු මුදලක් ගෙවීම සාධාරණයි කියලා ඒ වෙනියයි ඒ වගේම තමයි නීතිඥතුමනි අපි දැකලා තිබෙනවා සමහර වගඋත්තරකාරෝ හිතාමතාම මේ නඩත්තු මුදල ගෙවීම පැහැර හරිනවා නමුත් ඔහුට යම්කිසි වැටුපක් හම්බ වෙනවා හොඳ ස්ථානයක රැකියාවක් කරනවා එවැනි අවස්ථාවක අපිට මොකද්ද කරන්න පුළුවන් උසාවියේ විසින් සලකලා බලන්නේ මොකද්ද මේ වගඋත්තරකාරයා ගෙවීම පැහැර හරිනවා නම් ගෙවීම පැහැර හරිනවා නම් ගොඩක් කලාවට අධිකරණයට පුළුවන් දඬන නිම කරන්න පැහැර හරින එක මාසය වාරිකයකට මාසයක් බැගින් දඬුවම් නියම කිරීමේ හැකියාව පනතනුව තිබෙනවා ගොඩක් කලාවට වගඋත්තරකරුව තමන්ට රැකියාවක් නැහැ කියන කාරණාව තමයි ඉදිරිපත් කරන්නේ ප්‍රමාණවත් ආදායමක් නැහැ කියන කාරණාව ඉදිරිපත් කරනවා නමුත් මට මතකයි අපි අධිකරණයට ආපු කාලවල මම මුලින්ම අධිකරණයට ඉදිරිපත් වෙච්ච කාලේ මාස්ටර්තුමෙක් ඉඳලාම පෙනී හිටියාම එතුමා කිව්වා තමුන්ට රැකියාවක් නැතුණත්
තමුන්ගේ බිඳසහ දරුවන් තමුන් ළඟ හිටියනම් තමුන් කණ්ඩ බණ්ඩ දෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් එහෙම මට මතකයි. ඒ කියන්නේ තමන්ට රැකියාවක් නැති වුණත් තමන්ගේ බිඳසහ දරුවෝ බඩකින් තියන්නේ නැහැ කියන කාරණාව. ඒකම තමයි මේ නරතු වලට අදාළ වෙන්නේ පනතර. මේ නීතිය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මම හිතන්නේ ඒක තමයි. රැකියාවක් නැහැ කියන කාරණාව දැන් පියාට රැකියාවක් නැහැ කියලා දරුවෝ මල්ලෝ බඩකින් තියෙන සමාජ ක්‍රමයක් නැහැ අපිට. නැහැ. කොහොමාරි කන්න බඩු වල දෙනවා. ඒක තමයි මේකේ පදනම මම හිතන්නේ මේ නරතු නීතිය. ඒ නිසා මට රැකියාවක් නැහැ කියලා ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඔව්. ඒ වගේම තමයි දැන් අපි දැකලා තියෙන සමහර අවස්ථාවල මේ වගු උත්තරකාරයා විදේශගත වෙලා සිටිනවා නම් හෝ විදේශගත වෙන්නට සූදානම් වෙලා ඉන්නවා නම් අධිකරණයෙන් ඔහුට විදේශගත වීමේ වළක්වීමේ තහනම් නියෝග ගන්න පුළුවන් විවිධ අවස්ථාවල මේ නඩත්තු නීති සම්බන්ධනුත් එහෙම කරන්න පුළුවන්ද නඩත්තු නීති එහෙම කරන අවස්ථාවල් තිබෙනවා මොකද නමුත් නඩත්තු නීතිය ගොහවත් විදේශගත වීම වළක්වීමේ ප්‍රතිපාදනයක් පෙන්වලා නැහැ නඩත්තු නීති යටතේ නමුත් නඩත්තු පනත යටතේ නඩත්තු ඉල්ලීම සිද්ධ කරන අවස්ථාව එනකොට වගුත්තරකරු යම් කිසි විදිහකින් විදේශගත වීමට සූදානම්ක් තිබෙනවා කියලා ඉල්ලුම් කාර්යයට විශ්වාසදායක කටයුතු විදිහට ආරංචි තියෙනවා නම් විශ්වාස කරන්න හේතු තිබෙනවා නම් එවැනි ඉල්ලීමක් කරනවා. එතකොට එවැනි ඉල්ලීමක් කරපම අධිකරණයකට ඉඩ දෙන හේතුවක් තියෙනවා. මොකද යම් කිසි විදිහකින් වගුත්තරකරු විදේශගත වුණොත් අර ඉල්ලුම් කාර්යයේ ඉල්ලීමේ ඉල්ලීමට ඉඩදීමේ හැකියාවක් නැති වෙන අධිකරණයට. ඒ කියන්නේ වගුත්තරකරුවා ඊට පස්සේ හොයාගන්න බැරි වෙනවා. ඒ අවස්ථාව මගහැරන එක වළක්වන්න තමයි එවැනි මේ නියෝග කරන්නේ අධිකරණය. ඔව්. නමුත් බොහෝ වෙලාවට ඔහු අධිකරණය දුන්නාට පස්සේ ප්‍රමාණවත් සාක්ෂිකාරයන් අපකාරයන් ඉදිරිපත් කරලා අපකාරව බැඳුම් කරලට ඇලක් කළා ඔහුට අවස්ථාව දෙනවා විදේශගත වෙන්න. ඒ වගේම තමයි නීතිජතුමනේ දැන් සමහර වෙලාවට අපිට මේ දැන් සේවා යෝජකයන්ව දැන් වගුත්තරකාරයා සේවය කරන ස්ථානයේ සේවා යෝජකයව කැඳවීමක් කරලා ඔහුගේ වැටුප නිර්ණය කරලා ඒ වැටුප වැටුපෙන් කොටසක් හෝ නඩත්තු විදිහට අපිට ලබා ගන්න පුළුවන්ද? එහෙම ප්‍රතිපාදන තියෙනවා නඩත්තු පන්ති යටතේ ප්‍රතිපාදන තිබෙනවා යම් කිසි පුද්ගලයෙක් නඩත්තු ගේම පැහැර හරිනව නම් ඔහු යම් කිසි රැකියාවක නිරත වෙලා ඉන්නවයි කියලා අධිකරණයට සාක්ෂි ඉදිරිපත් වෙනවා නම් ඉල්ලුම් කාර්යයට තමයි සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ ගොඩක් වෙලාවට. ඒතර ඔහුගේ සේවා යෝජකයායි සැලකෙන තැනත්තාට අධිකරණය නියම කරනවා ඔහුගේ වැටුප් පාර්තා සංසදයම ඉදිරිපත් කිරීමටත් ඒ අනුව වැටුපෙන් එම මුදල් අඩු කරලා නඩුත් වශයෙන් ගෙවන්නත් නියම කරන්න හැකියාව තියෙනවා. ඔබ මේ වැඩසටහන බලාගෙන ඉද්දී ඔබට හිතෙනවා ඇති සමහර වෙලාවට ඔබ දැනුවත් ඇතිත් මේ සම්බන්ධයෙන් නඩත්තු ඉල්ලුම් පත්‍රයක් කොහොමද අධිකරණයට යොමු කරන්නට ඕනේ නීතිචෝරේ කම්බ වෙන්නේ ඔට ඕනද දැන් සාමාන්‍ය නඩත්තු ඉරණ පාර්ශ්වයට මුදලුත් නැහැ නීතිචෝරුන් හොයාගෙන යන මේ සම්බන්ධයෙන් මුලින්ම අපි මොකද්ද කරන්නට ඕනේ Tamanට මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍යයි කියලා හිතන පාර්ශ්වයක් විශේෂයෙන්ම මේ කියන්න ඕනේ කාරණාවක් තියෙනවා මේ නඩත්තු ඉල්ලීමේදී යම් පිස්කරණයකට මූල්‍යම අපහසුකමක් තිබෙනවා නම් නඩු තිල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමට නීතිඥවරයෙක්ගේ සහය ලබා ගැනීමට නීති ආධාර කොමිෂමේ නීතිඥවරු ඉන්නවා. ඒ අය ළඟට ගිහිල්ලා යම් කිසි ඉල්ලීමක් කරන්න පුළුවන් ඔහුගේ ඒ අයගේ අපහසුකම් මූල්‍යම අපහසුකම් කියලා නඩුතු ඉල්ලීමක් අධිකරණ ඉදිරියේ කරවා ගැනීමට. ඊට අමතරව මම දන්නා තරමට ඉතින් ගොඩක් නීතිඥවරු ඉන්නවා මම දන්නා ඉන්නවා නලතු ඉල්ලුම් පත්‍ර ඉල්ලුම් කාර්ය වෙනුවෙන් ඉදිරිපත් කරන අවස්ථාවල කිසිම දෙයක් අය කරන්නේ නැතිවත් ඉන්නවා. ඔව් ඒ වගේම තමයි නීතිඥතුමනි දැන් අපි නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් හබ කරනකොට දරුවා සම්බන්ධ ගැටලු පැනනගින්න පුළුවන්. දැන් අම්මා ළඟ දරුවන් ඉන්නවා නම් තාත්තට දරුවන් බලන්න අවස්ථාව එහෙම නැත්නම් පියා ළඟ සිටිනව නම් මවට බැලීමේ අවස්ථාව මෙවැනි කාරණා මේ නඩත්තු නඩුවක් තුලදීම ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්ද මහේස්ත්‍රාත් උසාවියෙන්? මාෂත් අධිකරණයේදී මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් වෙනවා ගොඩක් කාලවලට. බොහෝ වෙලාවට නඩත්තු ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ මව විසින්. දරුවා වෙනුවෙන් සහ මව වෙනුවෙන් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරලා පියාගෙන් නඩත්තු ඉල්ලනවා. එතකොට ගොඩක් කාලවලට අපි දකිනවා අධිකරණවල වගුත්තරකරුව නැත්තම් පියා කියනවා තමන්ට දරුවාව බලන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා. ගොඩක් කාලවලට ඉල්ලුම් කාර්ය ද්වේෂ සහගතවත් එම කරන අවස්ථාවල් අපි දකිනවා. ඒ කියන්නේ වෛරය ක්‍රීම සහ ගන්නවා වගේ. ඒ වගේ ස්වභාවයක් ඇත්ත වශයෙන්ම දකින්න ලැබෙනවා ගොඩක් තැන්වල. මොකද දරුවා බලන්න නොදීම තුල යම්කිසි වෛරය පිරිමා ගන්න උත්සාහ කරන බවක් පේනෙන්න තිබෙනවා. ඒවන කාරණා කිරීම සුදුසු නැහැ. මොකද සෑම වෙලේම අධිකරණය සලකා බලන්නේ දරුවාගේ යහපත.
දරුවා පැත්තෙන් බලපුවාම දරුවාට මවක් පියා දෙදෙනාම අවශ්‍යයි. ඒ දෙදෙනාගේ සෙනෙහස අවශ්‍යයි. අපි දැකලා තියෙනවා ප්‍රායෝගිකවත් මවත් එක්ක අධිකරණයට පැමිණ දරුවා මව ළඟ ඉඳගෙන ෆැමිලි පැත්තෙන් ඉඳගෙන වගුත්තර කරු වෙන විත්ති පාර්ශ්වයන ප්‍රියාට කතා කරනවා. ඒ වගේම හොරෙන් බලාගෙන ඉන්නවා. අත වන්නනවා. තාත්තේ කියන අය බලලා ඉන්නවා. එතකොට පියා බලන් ඉන්නවා. ඒ වගේ සංවේදී අවස්ථා ගොඩක් අධිකරණ දකින්න පුළුවන් මේ නඩුවවලදී. ඒ නිසා ගොඩක් කාලවට අධිකරණය පහසුකම් සැලසීමක් සිද්ධ කරනවා දරුවා බලන්න සුදුසු ස්ථානයක් නියම කරගන්න කියලා දෙපාර්ශ්වය කතා කරලා ගොඩක් කාලවට ඒක කරන්නේ මේ ආගමික ස්ථානයක් වෙන පන්සලක් වෙන පුළුවන් පල්ලිය වෙන්න පුළුවන් තමන් අදහන ආගම අනුව සුදුසු ස්ථානයක සුදුසු වෙලාවක් කතාබස් කරගන්න දරුවා යම් කිසි නිශ්චිත කාල සීමාවකදී පෙන්වන්න නියම කරන අවස්ථාවල් බොහෝ වෙලාවට දක්න ලැබෙනවා හැබැයි තින් දෙමව්පියන් හිතන්නට ඕනේ ළමයාගේ මානසික සහ පෞෂ්‍ය වර්ධනයට අම්මගේ තාත්තගේ සෙනෙහස අවශ්‍යයි මේ නීතිමය කාරණා මෙහෙම සිද්ධ වුණත් ඒ වගේම තමයි දැන් අපිට මේ දරුවාගේ ප්‍රවේශය සම්බන්ධ කාරණා මේ මහේස්ත්‍රාත් උසාවියේ කතා බහ කරන අතරතුර දික්කසාද නඩුවක් පවන තීරණයට පුළුවන් මේ නඩත්තු නඩුව යන අතරතුරම දික්කසාදේ පවතිනකොට දික්කසාදේ එම එම නඩුව ඉවර වෙලා නැහැ. ඒ නඩුව ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරත් අපිට නඩත්තු ලබා ගන්න පුළුවන්. නඩත්තු නඩුව කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ දික්කස නඩුව පැවරීම තුළ දික්කසාදය ඉවර වෙලා දරුවන්ගේ බාරකාරත්වය කාට ගියත් දරුවන් වෙනුවෙන් නඩත්තු ගෙවීමේ වගකීම ඉතිරිලා තිබෙනවා. දික්කසාදයෙන් වෙන්නේ අදාළ පාර්ශ්වයට කාලාත්‍රයට නඩත්තු ගෙවීම නවතිනික පවන නවතිනික පවන බිරිඳට හෝ සැමියාට නමුත් දිස්කසාද නඩුව තුලත් නලත් විලීම හැකියාවක් තිබෙනවා. එතින් නඩුවන් තුලක් ගෙවන්න එකඟලා තිබෙනවා නම් මාර්ෂල් අධිකරණයේ නලත් මුදලක් කියන සඳහා එළිනු පත්‍රයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මාර්ෂල් අධිකරණයේ නලත් විලීම පත්‍රයක් ඉදිරිපත් කළා නඩුව ගෙවමින් තිබෙන අවස්ථාවක යම් කිසි පාර්ශ්වයන් විසින් දිසා අධිකරණයේ නඩුවක් දාලා දික්කස නඩුවක් ගියායි කියලා මාර්ෂල් අධිකරණයේදී ඒ ගෙවන්නව නලත් මුදල් හෝ ඒ නලත් ගේම නියෝගයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔව් ඒ වගේම තමයි නීතිතුමනි අපේ පුද්ගලයන් බොහෝ වෙලාවට බහු විවාහ සිදු කරගෙන තිබෙනවා. ඒ කියන්නේ පළවෙනි කසාදෙන් දික්කසාදය නීත්‍යානුකූලව ලබා ගන්න නැතුව විවිධ අවස්ථාවල උන්ට තිබෙනවා මේ විවාහ සහතික. එතකොට අපි දන්න විවාහ සහතිකේ බලද්දි මේ මනුස්සයා කලින් බැඳලාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එවැනි අවස්ථාවක උදාහරණයක් විදිහට දැන් මම විවාහ වෙලා සිටින පුද්ගලයා සමග දැන් නඩත්තු නඩුවක් ක්‍රියාත්මක වෙනවා නම් එම විවාහ සහතිකය අපේ ලංකාවේ ලියාපදිංච නීත්‍යානුකූල විවාහ සහතිකයක්. නමුත් මම පස්සේ තමයි දැනගන්නේ මීට කලින් පෙර විවාහයක් තිබෙනවා එින් දික්කසාද වෙලා නැහැයි කියලා. එවැනි අවස්ථාවක මට නඩත්තු නඩුවක් පැවරිය හැකිද ඒ වගුත්තර කාර්යයට එරෙහිව දැන් අත් වශයෙන්ම ඉල්ලුම්කාරිය සත්භාවයෙන් විශ්වාස කරනවා මේ මගේ ස්වයං පුරුෂයයි කියලා. එතකොට පෙර විවාහයක් තිබෙනවක් බව ඇය අසහම දන්නේ නැහැ. එතකොට ඒ දෙදෙනා යමිස් කාලේ ජීවත් වෙලා තිබෙනවා නඩත්තු වෙලා තිබෙනවනේ. එන වගුත්තර කවුරුගෙන් මම නඩත්තුවක් ලබාගෙන තිබෙනවා. කියන්නේ ඇයගේ දිනදා යැපීම් කැම් බීම ඇඳුම් පැනඳුම් ලැබීම් තිබිලා තිබෙනවා. ඒ නිසා තමයි ඇය විසින් මේ නඩත්තු දාන්නේ. එතකොට ඒ බහුවිවාහ සිද්ධ කර ගැනීම කරන කාරණාව පසුව අනාවරණය වෙනකොට බහුවිවාහ සම්බන්ධ වෙනම නඩුවක් පවරනවා පැමිණිලක් කරුවට පස්සේ පොලිසියෙන්. පොලිසියෙන් ඒක අපරාධ වර්ගයක් නිසා. ඒක අපරාධ වර්ගයක් විදිහට වැටෙනවා. ඒක වගුත්තර කවුරුට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් කරන බහුවිවාහ සම්බන්ධයෙන් සහ යම්කිසි වන්දියක් මුදලක් ගෙවන්නට නියම කරන්න අවස්ථාවක් තියෙනවා හානියටපත් පාර්ශ්වය ළඟදීපත් පාර්ශ්වයට. ඔව්. තවත් කාරණයක් තමයි මේ සමහර වෙලාවට වගුත්තරකාර පාර්ශ්වයේ පීතෘත්වයේ ප්‍රතික්ෂේප කරනවා. දරුවාගේ තාත්තා මම නෙමෙයි කියලා මුල් අවස්ථාවේ ප්‍රකාශ කළාම මොකද ඒ අවස්ථාවේ අපිට කරන්න පුළුවන්? ආයෙත් වැඩගත් ඒ ප්‍රශ්නේ මොකද ගොඩක් අවස්ථාවලදී කියනවා මේ දරුවා මගේ නොවන නිසා මම නොනතු මුදලක් ගෙවන්න සූදානම් නැහැ කියලා. එතකොට දැන් පෙරතිබිච නීති හැටියට නම් ලී සාම්පල් පරීක්ෂා කිරීමක් බ්ලඩ් ගෲප් එක පරීක්ෂා කළා තමයි යම්කිසි නිගමනයකට ආවේ. දැන් ඊට තාක්ෂණය දිනු වෙලා තියෙන නිසා දැන් DNA තාක්ෂණය උපයෝග කරගන්නවා ජාන පරීක්ෂාවක් සඳහා. එතකොට තමන්ගේ ජාන පරීක්ෂාව සිදු කිරීමට අවශ්‍ය ලී සාම්පල් ලබා දෙන්න කියලා වගඋත්තර වලට නියෝග කරන අවස්ථාවල් තියෙන අධිකරණය. එතකොට ඒ ලේ සාම්පල් පරීක්ෂා කරලා ජාන වර්තාවක් අධිකරණය කැඳවීම සිද්ධ කරනවා. ඒ ගැලපෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහුගේ දරුවා විදිහට සලකලා නඩත්තු ගැනීම සිද්ධ කරන්න වෙනවා.
මොකද ඒක අතිශයින්ම පිළිගත්ත වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂියක් අද අධිකරණ වලින් පිළිගන්නා වූ ප්‍රේම සාක්ෂි බිඳින හරි අපහසුයි ඔව් වග උත්තරකාරයට පුළුවන් දේ ලේ සාම්ප්‍ර නොදීන සහ DNA පරීක්ෂණයට සඳහා යොමු නොවි සිටින්න අධිකරණ නියෝගයක් ලබා ගන්න ඒකට සමාන අධිකරණ නියෝගයක් මත ඔහු ලබා දිය යුතු වෙනවා නොදී ඉන්නවා නම් ඒ වගකීම ඔහු ලබා ගත යුතු වෙනවා මොකද එතකොට ඉල්ලුම් කාර්යයේ පාර්ශවයට යම් කිසි मुद्रक मूल अवस्थावेदी जीने ताक्षण अवश्य धर्वागे पीतृत्य प्रतीक्षा पेरमितुड़े इतकोट पीतृत्य प्रतीक्षा करना अधिक हेकिया वक् नह नुदला मूलवस्थाधीम नियमकर अतृदीमलाखो नियमक्रीम हेकिया वक् नह अतृदीमलाखो नियमक्रीम हेकिवाती पीतृत्य पीली अरगण यम किसी अवसान नियोग तावकालिक नियोग अतृ नियोग दिने यम किसी मुदला क्लबा दिने किला එතකොට DNA තාක්ෂණය සම්බන්ධයෙන් එම අවශ්‍ය පරීක්ෂණ කළ වාර්තා ලැබෙන තුරු නඩත්තු නඩත්තුලක් හම්බෙන්නේ නැහැ. නමුත් නඩත්තු නීතිය අනුව නඩත්තු නඩුව පවරපු දිනේ සිට නඩත්තු ගෙවීමට බැඳලා ඉන්න වගඋත්තරකරු. උදාහරණයක් විදිහට මම ජනවාරි මාසේ පළවෙනිදා නඩුව පැවරුවා නම් ඊට අවුරුදු දෙකකට පස්සේ නම් ඒ ප්‍රතිඵලය ආවේ DNA තොරතුර ඒ අවුරුදු දෙකක කාලය තුළම ගෙවන්න ඕන වගේ උත්තර. නඩුව පවරුවේ කවද්ද එතෙන් ඉස්සර ගෙවෙන්න තමයි අධිකරණ නියම කරන්න යුතුවන්නේ. මොකද ඒ නීතිය තමයි එහෙම තියෙන්නේ. හොඳයි. ඒක තමයි නීතිය. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් වගේ උත්තරකාරෝ විශේෂණ දැනුවත් තියෙනවා. මොකද ඌට හිඟ මුදල් සමග ගෙවන්න නියම කරන අධිකරණය. එතකොට විශාල හිඟ මුදලක් ගොඩක් ලාට තියෙන්න පුළුවන් වගේ උත්තරකරු වෙන්වෙන් සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඉලියම් සිද්ධ කරනවා ඒ කොටස වශයෙන් ගෙවන්න අවසර දෙන්න කියලා ඒක. විශාල මුදලක් වෙච්චහම. ඔව්. සමහර අවස්ථාවලදී අපි දැකලා තිබෙනවා මේ විවාහක පාර්ශව එකම ගෙදරක ඉන්නවා නමුත් ඔවුන් අතර සම්බන්ධතාවයක් නැහැ. එකම ගෙදරක දැන් දරුවන් ඉන්නවා සහ වෙන එම නිවසේම වෙනත් ස්ථානවල ජීවත් වෙනවා ස්වාම පුරුෂයා සහ බිරිඳ. ඔවුන් අතර විවාහ ජීවිතයක් සිද්ධ වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක එක ගෙදරක සිටින පාර්ශවයකට පුළුවන් ද නඩත්තු ඉල්ලන්න. එහෙම ඉල්ලන්න පුළුවන්. එහෙම ඉල්ලන නඩුවක් මමත් කළා දිනවා. ස්වාමි පුරුෂයා සහ බාහිර එකම නිවසේ ඉන්නේ උළුමාලේ සහ යටිමාලේ දෙදෙන ජීවත් වෙනවා බිරිඳ විසින් පවරනවා ස්වාමි පුරුෂයාට දුන්න නඩුවක් නඩත්තු ඉල්ලලා. එයාගේ කැම්බීමේ යැබීම් බෙහෙත් වලට අවශ්‍ය ලබා ගැනීම අවශ්‍යතාවයන් වලට. එතකොට අධිකරණය නඩත්තු ගෙවන්න නියම කළා තියෙනවා. औषधी आदाय තමාර තමාව නඩත්තු කරන්න බැරි නම් අනිවාර්යයෙන්ම නඩත්තු ඉල්ලීම හැකියාවක් තිබුණා. දැන් නඩුව පවරලා මෙහෙම පවරාගෙන පවත්වාගෙන යන අවස්ථාවක වග උත්තරකාරයට දැනගන්න හම්බෙනවා මේ ඉල්ලුම්කාරී රස්සාවක් කරනවා වැටුපක් ලබනවා කියලා සමහර අයට ප්‍රායෝගිකව ඔබටත් හමු වෙලා ඇති එවැනි සිද්ධීන් වලට මුහුණ දෙන්න එවැනි අවස්ථාවක නඩත්තු මුදල අයින් කරගන්න හරි නඩත්තු නොගයින පුළුවන් ද වග උත්තරකාරයට නඩත්තු ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන අවස්ථාවේ තිබිච්ච තත්ත්වයන් වෙනස් වීම මත පසු අවස්ථාවකදී ඒ තත්ත්වයන් වෙනස් වීම මත නඩත්තු නියෝගයේ වෙනස් කරවා ගැනීම සඳහා ඉල්ලීම් කිරීම හැකියාව තිබෙනවා. ඔබ කිව්ව කාරණානුව පසු අවස්ථාව දැනගන්න ලැබෙන නම් ඒ රැකියාවක් කරනවා එයට ප්‍රමාණවත් ආදායමක් තිබෙනවා කියලා වග උත්තරකරු විසින් ඒ බව අධිකරණ දැනුම්දීමක් කළා සහ ඉල්ලුම් කාර්යයට පුළුවන් කියන්නේ සේවා කරන ස්ථානය සම්බන්ධයෙන් අවශ්‍ය තුරුදු ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. දැනගන්න පුළුවන් වුණාට පස්සේ අධිකරණ දැනුම්දීමක් කළා ඒ නඩත්තු ගෙවීම නවත්තන්න ඉල්ලීමක් කරන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ වග උත්තරකාර පාර්ශවයටත් ඉදුම් කාර පාර්ශවයටත් පුළුවන් ඒ නඩුවේදී තත්ත්වයන් වෙනස් වුණ තින් මුදල වෙනස් කරගන්න හෝ නඩුව අවසන් කරගැනීම. ඒ නඩත්තු තමන් නඩත්තු නඩුවේ පවරන අවස්ථාවේදී වග උත්තරකරුට හෝ ඉල්ලුම්කාරියගේ ආර්ථික තත්ත්වයන් වෙනස් වීම මත
නැවත ඉලීමක් කරලා ඒ නියෝග විනාශ කරගැනීම හැකියාව තිබෙනවා. හොඳයි දැන් නඩත්තු නීතිය සම්බන්ධව මා කියුවනේ මීට පෙරත් මාධ්‍ය ආයතන වලින් බොහෝසේ සුලබව කතා කරන මාතෘකාවක් මේ නඩත්තු නීතිය. ඒට හේතු වෙලා තින්නේ අපි විවිධ අධිකරණවල සුලබව දකින්නට ලැබෙනවා මේ නඩත්තු සම්බන්ධව සහ දික්කසාද සම්බන්ධව. ඉතින් එහි ගැටලුවක් තිබෙනවා නම් ඔබට යම් තාක් දුරට හෝ निराකරණය වෙන්නේ නැති. හැබැයි අම්මෙක් තාත්තෙක් විදියට හැම විටම ඔබට ඔබේ දරුවාගේ ආදරය පෞෂ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඔබ දෙදෙනාගේ ප්‍රශ්න මොනවා වුණත් ඔවුන් පිළිබඳව මූලිකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා මේ වැඩසටහනෙන්ම. ඒ වගේම අද නඩත්තු නීතිය සම්බන්ධයෙන් කතා කිරීමට අපේ මැදිරියට පැමිණි නීතිඥ ශාන්ත නිරයල් මහත්මයාට බෙහෙත්ම ස්තුතියි. ආයුබෝවන් ඔබතුමන්ට. හොඳයි. ඉතින් තවත් මෙවැනිම නීතිය වැඩසටහනකින් අපි ලබන සතියේ තමුෙමු. හැබැයි ඒ සමුදීමත් සමගින් අපි ඔබට කියනවා අපිත් සමග දිගින් දිගටම රැඳී ඉන්න උදායිරේ හරවත් වැඩසටහන් තුලින්.